කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රතිමෙන් සිරස්තල අදි ආරක්ෂිත ගැසට්ටුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් විරෝධතාවලට පැය 6කට කලින් පොලිසියට කියලා අවසර ගන්න උද්ඝෝෂණයට වෙන් කළ තැනත් අධි ආරක්ෂිත කලාපයට උද්ඝෝෂණ වලට එය වෙන් කර දීම සුදුසු නැහැ ආරක්ෂක ලේකම් කියයි ආණ්ඩුව ජනතාවට බයයි ඒ නිසා තහංචි කලාප ඇති කරලා සජිත් කියයි දැනට බෙදාහරින ත්‍රිපෝෂ ගුණාත්මකයි විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා පවසයි මන්ද පෝෂණය ගැන අම්බරු කතා නොකිය කුසගින්න නිවන යථාර්ථවාදී සටන් ආරම්භමු අදි පෝෂණයෙන් පෙළෙන බඩ තඩි මහත උම්බෑ හඬ අද ටෙලිවැකියෙන් ජීවිතේ පරදුවට තබා මෙල්ල කළ කොල්ලය අංක 1 ආරක්ෂිත ඉතිගිනි පෙට්ටි සූර්යා ගිනි පෙට්ටි ප්‍රථමයෙන් දේශීය පුවත් උද්ඝෝෂණ පැවැත්වීමට පැය 6කට පෙර අනුමැතිය ලබා ගත යුතු බව වැඩවලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. කොළඹ උද්ඝෝෂණ පැවැත්වීමට නම් කර ඇති ස්ථානයත් නව අධි ආරක්ෂිත කලාප ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. එම ස්ථානය උද්ඝෝෂණ සඳහා සුදුසු නැති බව තම විශ්වාසයයි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මේ අතර ප්‍රකාශ කරනවා. කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කර තිබෙනවා. රට තුල කැළමිලි සහගත තත්වයක් නිර්මාණය කිරීමට දේශපාලන න්‍යායපත්‍ර අනුව හැසිරෙන ඇතම් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් අන්තගාමී වෘත්තීය සමිතිවල පිරිස් මුල් තැනගෙන තිබෙනවා. යම් උද්ඝෝෂණයක් හෝ පෙළපාලියක් පැවැත්වීම සඳහා රටේ ක්‍රියාත්මක නීතියට අනුව ආරක්ෂක අංශ වෙතින් පූර්ව අනුමැතියක් ලබාගත යුතුයි. දැන් පැවැත්වෙන මේ කිසිදු විරෝධතාවයක් සිදුවන්නේ එම නීතියට ගරු කරමින් නොවේ. පැය 6කට කලින් ඕනෑම විරෝධතාවයක් පිළිබඳව පොලිසියට දැනුම් දීමක් කරලා අවසරයක් ලබා ගත්තොත් කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් නොවන බව අපි වගකීමෙන් මේ වෙලාවේ මතක් කරනවා. ජනාධිපතිතුමා අධි ආරක්ෂිත කලාප ඇති කළේ වගකීවිතු රජයකින් අපේක්ෂා කරන ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටයි. ජනාධිපතිතුමා පෙරලා රටට පැමිණි පසු එම අධි ආරක්ෂිත කලාප වෙනසක් කරනවාද කියලා තීන්දුවක් ගන්නවා ඇති. උද්ඝෝෂණය කරන්න වෙනම ස්ථානයක් වෙන් කරලා දුන්නා. නමුත් මේ උද්ඝෝෂණය කරන ස්ථාන දැන් පිටලා තියෙන්නේ අධි ආරක්ෂිත කලාපේ. උද්ඝෝෂණ ස්ථානේ අපි ඇති කරලා දීලා තියෙන්නේ වැරදි ස්ථානයක කියන එක අපි හැමෝටම තේරුම් ගිහිලා තියෙනවා. උද්ඝෝෂණ වලට එන අය උද්ඝෝෂණ ස්ථානේ රැස් වෙලා කැවිලා කෙලින්ම එන්නේ ජනාධිපති කාර්යාලයේ දොරටුව ළඟට. ඒ ස්ථානයත් අයිති වෙනවා මේ අධි ආරක්ෂක කලාපයට. තවදුරටත් මෙතන උද්ඝෝෂණ ස්ථානේ විදිහට පවත්වාගෙන යනවද කියන එක ඉදිරියේදී තීරණයක් ගනී. නමුත් මගේ පුද්ගලික මතය නම් උද්ඝෝෂණ ස්ථානයට එතන සුදුසු ස්ථානයක් නැවේ. මේ අතර කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප වශයෙන් නම් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කරන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු දස දෙනෙකු නම් කර තිබෙනවා. සමාජවාදී තරුණ සංගමය විසින් පසුගිය 24 වෙනිදා සාමකාමී උද්ඝෝෂණ පෙළපාලියක් තිබුණා. ඉතාම අනීතික විදිහට ප්‍රහාරයක් දියත් කළා. මේ පෙළපාලිය විසුරුවා හැරියා 84 දෙනෙකුට පහර දීලා අත්අඩංගුවට ගත්තා. මේ පෙත්සම් 84ම ඉදිරි දිනවලදී අධිකරණයට ගොනු කරනවා. අරගල කරන්න, සටන් කරන්න ප්‍රජාතන්ත්‍රවාදී තිබුණ අයිතිය අභියෝගයට ලක් කරලා තියෙනවා. ඒක නිසා තමයි අද අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ආවේ. මේ රනිල් රාජපක්ෂගේ මේ ගැසට් ගැහිල්ල වහාම අවලංගු කරන්න, ඒකට නීතිමය ප්‍රතිපාදන දෙන්න කියන මැදිහත් වීම කරන්න තමයි අපි ආවේ. ඒ වගේම රනිල් රාජපක්ෂගේ දේශපාලන ක්‍රියාවලිය අපි මහපාරේ පරාජයට පත් කරනවා. හේතුව තමයි රනිල්ට ජනමතයක් නැහැ, ජන බලයක් නැහැ. ඒක නිසා එයා ගහන ගැසට් අපි පිළිගන්න සූදානම් නැහැ. රනිල් ඔබට බෑ 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 බෑ. මේ දවස්වල රනිල්ට තියෙන ලොකුම රාජකාරිය තමයි මේ මිනිස්සු මර්ධනය කරන අනබනත් හොය හොයා යන. මොනවද මේ කරන කුහු වැඩ? රජය තවදුරටත් මේ මර්ධනය කරන්න ආවොත් මේ කලාකරුවොත් නිහඬව ඉන්නේ නැහැ. ඒ ආපු දාට ලේසි වෙන්නේ නැහැ. කරුණා කරලා ජනාධිපති පුටුවෙන් බැහැලා යන්න. අපි පවතින රජයට බල කරලා සිටිනවා මේ මර්ධනය නතර කරන්න. ඔබලාගේ මර්ධනයට මං හිතන්නේ මිනිස්සු නැමෙන්නේ නැහැ. මොකද ඒ තරම් මිනිස්සු පීඩණයට පත් වෙලා ඉන්නේ. ඒකට නැගී සිටීමේ අයිතියක් තියෙනවා. ඒක නිසා කරුණා කරලා වහාම මේ මර්ධනය නතර කරන්න ඕනේ.
වත්මන් ජනාධිපතිවරයා අධිආරක්ෂිත කලාප නම් කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගනිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සමගි ජනපරිවේගේ ගලිකමුව ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්. අද තියෙන්නේ ජනතාවට බය ආණ්ඩුවක්. මොකද හේතුව? මේ ආණ්ඩුවේ ප්‍රධානී අභිහි වුණේ ජනතාවගේ කතරෙන් නොවේ, රාජපක්ෂ පරපුරේ වහලුන් 134 දෙනෙකුගේ කතරෙන්. රටේ 120,000 හෙන ගැහුවක් කමක් නැහැ. කොහොමද ඇමතිවරු ටික හැදෙන්නේ? ඔන්න අද රටේ තියෙන න්‍යාය. මේ ආණ්ඩුව මේ රටේ ජනතාව සලකන්නේ ත්‍රස්තවාදීන් හැටියට. ඒකයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කරලා තහංචි කලාප පනවන්නේ. ඒක වැරදි ක්‍රියාවක්. ජනතාවට මම කියන්න කැමති, සූදානම් වෙන්න ළඟදිම මහපාරට බැහැලා අගනුවරට ඇවිල්ලා මේකාධිපති ආණ්ඩුවට විරුද්ධව සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සටනක නියැලෙන්නට රාජපක්ෂ පවුල සදහටම දේශපාලන පිටියෙන් සමුගන්න සිද්ධ වෙන්නේ මේ රටේ ජනතාව ඉදිරියට ආවහම. අපි කරන එකම අභියෝගය, පුළුවන් නම් මැතිවරණයක් තියන්න. ජනාධිපතිවරණයකට ඔබල සූදානම් නේද? ඔබත් සූදානම් නම්, අපිත් සූදානම්, මමත් සූදානම්, මේ රටේ දෙවන්තම ජනතාවාදී විප්ලවය ක්‍රියාත්මක කරන්න. දිනපතා ඉහළ යන බාණ්ඩ මිල හමුවේ ජනතාවගේ සැබෑ ජීවිත කතාව ඉතා දුෂ්කර සහ ශෝෂණීය බව අප කළ සොයා බැලීමේදී තහවුරු වුණා. මේ ඒ පිළිබඳ කතාවයි. මේ වර්තමානයේ දිනපතා ඉහළ යන බාණ්ඩ මිල. ඒ මිලත් එක්ක 4 දෙනෙකුගෙන් යුත් පවුලකට මොකද වෙන්නේ කියලා මේ ගණන් හිලව් එක්ක විමසලා බලමුද? 4 දෙනෙකුගෙන් යුත් පවුලකට වේල් දෙකකට බත්, එහෙම තමයි අපි දැන් මේ ගණන් හදන්න යන්නේ. අවශ්‍ය සහල් ප්‍රමාණය ඉතාම අවම ප්‍රමාණය කිලෝ එකක් කියලා ගමු. වේල් දෙකටම 4 දෙනෙකුගෙන් යුත් පවුලකට. එතකොට කිලෝ එකක ගානත් රුපියල් 210ක් කියලා ගමු. එහෙමනම් මාසයටම 210 වැඩි කිරීම 30 රුපියල් 6300ක් අවශ්‍ය වෙනවා. වේල් දෙකක් බත් කන්න මාසයකට. එක වේලකට පාන්ගෙඩියයි කියලා හිතමුකෝ මේ 4 දෙනාටම. එතකොට පාන්ගෙඩිය රුපියල් 170යි. පාන්ගෙඩි 30ක් 170 වැඩි කිරීම 30 රුපියල් 5100යි. දැන් මේ දවස් 30න් දවස් 10ක් විතරක් බිත්තර කනවා කියලා හිතමු. දවස් 10ක් බිත්තර කනවා. එක දවසකට බිත්තර 4ක් ඕන වෙනවා. එතකොට 4 වැඩි කිරීම දින 10යිනේ. බිත්තර 40ක් ඕන වෙනවා. බිත්තරවල ගාන ගත්තාම රුපියල් 50ට තියමුකෝ. 50 වැඩි කිරීම 40 රුපියල් 2000යි. අපි හිතමුකෝ දවස් දෙකක් සාලෙයින් කනවා කියලා මුළු මාසෙටම. සාලෙයින් 500ක් සාමාන්‍ය මේ වෙලාවේ රුපියල් 600යි. එතකොට සාලෙයින් දවස් දෙකටම කිලෝ එකක් ඕන වෙනවා. ඒ කියන්නේ රුපියල් 600 ඒවා දෙකක් කනවා මාසෙටම. එතකොට කිලෝ එකක් සඳහා රුපියල් 1200යි. මාසයටම දින දෙකක් අපි හිතමු කුකුල් මස් කනවා කියලා. එතකොට මේ කුකුල් මස් කිලෝ අඩුම ගානේ කිලෝ එකක්වත් ඕන නැන එක දවසකට. 4 දිනෙක්නේ, වේල් 3ක් එපාය කන්න නේද? රැට පාන් කන්නත් ඕන වෙනවනේ. එතකොට කිලෝ දෙකක් යනවා. දවස් දෙකක් කනවා නම් කිලෝ දෙකක් යනවා. එතකොට රුපියල් 1600 වැඩි කිරීම 2 රුපියල් 3200යි. ඊළඟට ලොකු සැමන් අපි හිතමුකෝ. ලොකු සැමන් දින 5ක් කනවා කියලා. මුළු මාසෙටම දින 5යි සැමන් කන්නේ. සැමන් ටින් එකක් රුපියල් 800යි. 800 වැඩි කිරීම 5 රුපියල් 4000ක් වෙනවා. ඊළඟට බෝංචි 500ක් අපි හිතමුකෝ, ග්‍රෑම් 500ක් නේද, රුපියල් 330ක් විතර වෙනවා. මාසෙටම දවස් 5ක් අපි හිතමුකෝ එළවලුවක් ලෙස බෝංචි පාවිච්චි වෙනවා කියලා. එතකොට 330 වැඩි කිරීම 5 රුපියල් 1650යි. ඊළඟට ගෝවා ග්‍රෑම් 500ක් අරන් බලමු. මාසෙකටම දවස් 5කුත් ගෝවා කනවා කියලා හිතමුකෝ. රුපියල් 200 වැඩි කිරීම 5 රුපියල් 1400යි. එතකොට ඊළඟට පරිප්පු කිලෝ එකක් අරගෙන බලමු. අපි හිතමු මාසෙටම පරිප්පු කිලෝ 2යි කියලා. ඔය වේල් සියල්ලම සලකලා එතකොට රුපියල් 400 වැඩි කිරීම 2 රුපියල් 860ක් යනවා මාසෙට පරිප්පු වලට විතරක්. අල කිලෝග්‍රෑම් එකක් අරගෙන බලමු, රුපියල් 220ක් වෙනවා. අපි හිතමුකෝ මුළු මාසෙටම ඔය පවුලට අල කිලෝ 3ක්වත් ඕන වෙනවනේ. එතකොට 220 වැඩි කිරීම 3 රුපියල් 660ක් අවශ්‍ය වෙනවා. අපි හිතමු ලූණු, ලොකු ලූණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 750ක් 52ක් විතර වෙනවා. මාසෙටම කිලෝ 4යි යන්නේ කියලා හිතමුකෝ. එතකොට රුපියල් 752 වැඩි කිරීම 4 රුපියල් 3008ක් ලොකු ලූණු වලට යනවා. මිරිස් කුඩු 250ක් මේ වෙලාවේ රුපියල් 10 පැනලා 1065ක් විතර වෙනවා. 3.5 ග්‍රෑම් 250ක් රුපියල් 665ක් විතර වෙනවා. මාසෙටම කහ ග්‍රෑම් 200ක් යනවා කියලා හිතමු. සාමාන්‍යයෙන් කහ ග්‍රෑම් 100ක් රුපියල් 350ක් වෙනවා. එතකොට රුපියල් 350 වැඩි කිරීම 2, ඒ කියන්නේ ග්‍රෑම් 200 ගත්තාම රුපියල් 700ක් කහවලට යනවා.
අමුමිරිස් 250ක් ග්‍රෑම් 250 රුපියල් 100යි. අපි හිතමුකෝ වට්ටක්ක එළවලුවක් හැටියට මාසෙටම දවස් 5ක් පාවිච්චි වෙනවා කියලා. එතකොට වට්ටක්ක ග්‍රෑම් 500 රුපියල් 95යි. දැන්ටත් අඩුවටම තියෙන එළවලුවක්. 95 වැඩි කිරීම 5 රුපියල් 475යි. වම්බටුත් අපි හිතමුකෝ ග්‍රෑම් 500ක් විතර පාවිච්චි වෙනවා කියලා මාසෙටම දවස් 5ක් ගත්තොත් එතකොට ග්‍රෑම් 500 240යි. 240 වැඩි කිරීම 5 රුපියල් 1200යි. කොළ මිටියක් අරගෙන බලමු මාසෙටම දවස් 10ක් කොළ කනවා කියලා කොළ මිටියක් රුපියල් 60ක් විතර වෙනවා. 60 වැඩි කිරීම 10 රුපියල් 600ක් යනවා. කිරිපිටි පැකට් එකක් සාමාන්‍ය රුපියල් 1200යි දැන්. අපි තුමුකෝ මාසයටම පැකට් දෙකක් යනවා කියලා 1200 වැඩි කිරීම 2 රුපියල් 2400යි. තේ කොළත් අපි හිතමුකෝ ග්‍රෑම් 500ක් විතර තමයි මුළු මාසෙටම යන්නේ කියලා එකත් රුපියල් 1020ක් විතර වෙනවා. සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 338ක්. අපි හිතමුකෝ මාසෙටම කිලෝ දෙකක් යනවා කියලා එතකොට 338 වැඩි කිරීම 2 ඒ කියන්නේ කිලෝ දෙකට යනවා රුපියල් 676ක්. මේ තමයි අවසාන එකතුව. කොහොමද අවසාන එකතුවේ ගාන? දල වශයෙන් රුපියල් 40,000කට කිට්ටුයි. කොහොමද ගාන? මේ කාලා නෙවෙයි හොඳේ. කිලෝ එක ගන්න එක නෑ, දැන් ග්‍රෑම් 250යි ගන්නෙ. 250 320 යන්නේ. අල් ලංකාවේ කොම් 500ට වැඩි යනවා. පරිප්පු කිලෝ එක 480 ගණක ඒ වගේ යනවා. ලුණු 200ට විතර යනවා කිලෝ එක. අඩුව එහෙම කියන තරම් අඩු වෙලා නෑ. බඩු වෙලා නෑ. බිස්නස් නම් අඩුවලා තියෙනවා. ඒක රටින් ගෙන්න හාල් විතරයි තියෙන්නේ. ලංකාවේ හාල් නෑ. මොකද ලංකාවේ හාල් ගේන්න බෑ. පාලමිනට ලංකාවේ හාල් නෑ. දලින් රුපියල් 800යි. කෙලවල්ලු 1200යි. කලපත් 2600යි. පරව් 2000යි. අල්ලි නෑ කාලඟවත් සල්ලි. ඒ මොකද ආල් ගන්න ඕනේ, පය ගන්න ඕනේ, එළවලු ගන්න ඕනේ. ඉතින් කොහෙද මාත්තු සල්ලි තියෙන්නේ? ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණය මේ වන විට විවාද සම්පන්න මාතෘකාවක් බවට පත්ව අවසන්. එක් පිරිසක් රජයට පක්ෂපාතීව මන්ද පෝෂණය දැති බව පවසනවා. තවත් පිරිසක් මන්ද පෝෂණය ඇති බවයි පවසන්නේ. සැබෑවටම මන්ද පෝෂණය ඇති දරුවන් මින් මුදා ගැනීම මිස විවාද කිරීම වලින් පළක් නැති බවයි මධ්‍යස්ථ මතය. මන්ද පෝෂණය මේ වන විට රට තුළ මතභේදයකට ලක්ව ඇති මාතෘකාවක්. එක් පාර්ශ්වයක් කියනවා මන්ද පෝෂණයක් නැහැ කියලා. තවත් පාර්ශ්වයක් ඊට පරස්පර අදහස් සහ චෝදනා පෙන්වා දෙමින් පවසන්නේ රට තුළ මන්ද පෝෂණය ඉහළ ගොස් ඇති බවයි. මේ සියලු පරස්පර විරෝධී මත හමුවේ පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේද මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ද පෝෂණය සම්බන්ධයෙන් සිය සංගමයේ මතය ඉදිරිපත් කළා. ඔවුන් පෙන්වා දෙන්නේ රට තුළ මන්ද පෝෂණ තත්ත්වයක් නැති බවයි. මේ අතර දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේද අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කර සිටියා. යුනිසෙෆ් සංවිධානය ලංකාවේ මේ මන්ද පෝෂණය ගැන අනතුරු අඟවමින් තවත් වාර්තා ගණනාවක් නිකුත් කරලා තිබෙනවා. ලංකාවේ ජනගහනය 157කුත්, ඒ වගේම ළමුන්ගේ ජනගහනය 123කටත් අනිවාර්ය ලෙසම ඉතාමත් අරක ලෙස ආහාර සහයෝගයක්, කෑම සඳහා සහයෝගයක් ලබා දිය යුතුයි කියන එක ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් වාර්තා කරනවා. ඒ වගේම වසර 5ට වඩා අඩු දරුවන්ගෙන් 15.7% මන්ද පෝෂණයට ගොදුරු වීමේ අනතුරක් ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් සඳහන් කරලා තිබෙනවා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානයේ වාර්තා ඇතුළේ. මේ අතර මේ වන විට තවත් ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව ඇති ඇෆ්ලොටොක්සින් අඩංගු ත්‍රිපෝෂ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිත සිල්වා මෙලෙස අදහස් පළ කර සිටියා. දැනට ත්‍රිපෝෂ නිෂ්පාදනය යථාවත් කරමින් පවතිනවා. ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ගුණාත්මක භාවයෙන් යුතු අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ගැටලු පැවතුණා. දැනට ලැබෙමින් පවතින අමුද්‍රව්‍යවල ගුණාත්මක භාවය ඉතාමත්ම හොඳයි. ඒ අනුව සියලුම ත්‍රිපෝෂ නිෂ්පාදනය කරනද කාණ්ඩයන් නැවතත් පරීක්ෂණයට භාජනය කරනවා එය දිස්ත්‍රික්කවලට බෙදා හැරීමට පෙර. මන්ද පෝෂණය සෞඛ්‍ය සේවකීන්ට මාධ්‍යයට තොරතුරු ලබා නොදීමට ගෙන ඇති බව කියන තීරණ සහ වත්මන් ගැටලු විවිධ ශිෂ්‍යයන්ට බලපාන අයුරු අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරුණා. එක්කෙනාට මූලේ පාස් කරමින් රටේ ජනතාවට වැරදි අර්ථකථනය දෙමින් මේවා කෑවෝ මේවා හරියනවා කියලා ඒ වගේ ප්‍රකාශ කරමින් තව හෙට අනිදා යනකොට මම හිතන්නේ ඕකත් හරියන්නේ නැත්තම් කේල් ගොඩ කන්න කියලා කියන්න ඉඩ තියෙනවා. කලින් නම් හැබැයි කිව්වේ ඉතිෝපියාව තමයි ඉහළ නිටියේ. ඒ නිසා අපි ඉතිෝපියාගේ රටක සංචාරකට අපි මේ ලංකාවේ මිනිස්සු යන්න කැමති වුණේ නැහැ. අන්නේ තත්ත්වය දැන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. මන්ද පෝෂණය හෝ රෝග හෝ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ඍජුවම වග කියන්න ඕන අමාත්‍යාංශ තුනකට අනුයුක්ත ඇමති තුන් කට්ටුවක් ඉන්නවා. කවුද ඇමතිතුන් කට්ටුව? එක පැත්තකින් සෞඛ්‍ය ඇමතිවරයා, ඊළඟට මේ රටේ ආහාර සුරක්ෂිතතාවේ බිඳවැටීම සම්බන්ධයෙන් කවුද වග කියන්නේ? මේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇතුළු අදාළ විෂය භාර අමාත්‍යවරයා, ඊළඟට වෙළඳ අමාත්‍යාංශයේ ඇතුළු වෙළඳ අමාත්‍යවරයා වග කියවුතු නැද්ද?
කෘෂිකර්ම ඇමතිවරයා වහාම ඉල්ලක් දෙන්න ඕන. දෙයියන්ගේ හාල් කැවිල මේ ඇමතිවරු ඔක්කොටම. දොට්ට දාන්නේ කණෙන් ඇදලා මේ රටේ ජනතාව. අපි තර්ජනය කරන මේ ආණ්ඩුවට මේ පින් ඇමතිලා තවත් අර සම්දර්ශන දාලා ඔය ඉන්න කැබිනට් ඇමතිවරුන්ට ආපහු පාර්ලිමේන්තුවේ පස් පා ගන්න දෙන්න ඇති වෙන්න විතරක් නෙමෙයි. එයාලගේ ගමට වදින්නවත් දෙන්න ඇති වෙන්න අපි කටයුතු කරනවා. විශේෂයෙන් මම මේ මොහොතේත් කියන්නේ මා සත්‍ය කරුණ මත පදනම තමයි මේ ප්‍රකාශය කළේ. ඒ වගේම මේ සම්බන්ධව නිලධාරීන් නොයෙකුත් ප්‍රකාශ විමර්ශ කරමින් ඉන්නවා. විශේෂයෙන්ම මාස එකකටමාරකට කලින් සිදු වෙච්ච සිදුවීමක් මාසයකට කලින් සිදු වෙච්ච සිදුවීමක් වගේ ප්‍රකාශ නිකුත් කරමින් ඉන්නවා. අපි දැක්කා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා පහුගිය දවස්වල චක්‍ර ලේකම් නිකුත් කරලා තියෙනවා. මේ වටත් වැටබඳින්න. ඇයි එහෙම කරන්නේ? වැරදි පෙන්නලා දෙනකොට ඒ වැරදි පෙන්නන වෘත්තීය සමිතින් දඩයම් කරන්න ලෑස්ති වෙන්නේ. ඔවුන්ට ඔවුන්ගේ වැරදි වහගන්න බැරි හින්දා වෙන්න ඕනේ. රටේ මිනිස්සුන්ට අසාධාරණයක් වෙනකොට අනාගත පරපුරට අසාධාරණයක් වෙනකොට ගර්භණී මව්වරුන්ට අසාධාරණයක් වෙනකොට මේ රටේ අනාගතය ගැන අවිනිශ්චිතභාවයක් ඇති වෙනකොට ඒක පෙන්වලා දෙන එක නවත්තන්නේ තවදුරටත් ඔවුන්ට මේ දේවල් පාලනය කරන්න හොරකමෙන් බොරුවෙන් වංචාවෙන් කරන්න ඕනි හින්දාද? ඇයි අපිත් එක්ක සාකච්ඡා කළා මොකද්ද ඔබලා කියන්නේ කියලා අහන්නේ නැත්තේ? සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ කටවල් වහන්න යනවා. අපේ කටවල් වහලා ඔවුන්ගේ අඩුපාඩු වහ ගන්න හද. හැබැයි අඩුපාඩු වැහුවා කියලා කටවල් වැහුවා කියලා අඩුපාඩු සිද්ධ වෙන එක නවතින්නේ නැහැ. ඒ නිසා අපි කැමති මේ හෙළිදරව් කරන කටු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධිමත්ව විමර්ශනය කරනවා. හැබැයි විධිමත්ව විමර්ශනය කළ යුත්තේ පණිවිඩකරුවාට වෙඩි තියන්න නෙවෙයි, පණිවිඩය තේරුම් ගැනීමට සහ ඒක නිවැරදි කිරීම. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. බ්‍රිතාන්‍ය ජාතික ජාන්සන් පඬිවරයා කියූ හරි අපූරු කතාවකින් අද ටෙලිවැකිය ආරම්භ කරන්නම්. ඔහු කියනවා දේශපාලනය යනු කැත සූදුවක් කියලා. ඔහු ඉංග්‍රීසියෙන් ඊට කියන්නේ ඩර්ටි ගේම් ගැම්බ්ලින් කියලා. සූදු කෙල දිනන අය කපටි නේද? එහෙම නේද? ඔය අපේ ගමේ ගොඩේ බූරු අපලවල හැමදාම දිනන අය ඉන්නවනේ නේද? ඔව්, දේශපාලන සූදු කෙලින අය අන්තිමට ධනය රැස් කරනවා. එහෙමත්ම දේශපාලනඥයෙකු තමයි ධනය අත්හැරලා ක්‍රියා කරන්නේ. ඒක තමයි යථාර්ථය. දැන් මේ වන විට රටම දේශපාලන සූදු කෙලින්නන්ගෙන් පිරිලා ගිහිල්ලා. සූදුව කොයිතරම් කැතද කිව්වොත්, මොනතරම් ඩර්ටි ගේම් ගැම්බ්ලින්ද කිව්වොත්, මන්දපෝෂණයේ ඇතුළෙත් මේ කිලිටි ගේම් එක ගහන්න පටන් අරන්. මේ මන්දපෝෂණයේ දැන් ඩර්ටි පොලිටිකල් ගේම් එකකට පරිවර්තනය කරගන්න හදන නින්දිත උත්සාහයක් තමයි දක්නට ඇත්තේ. සියලුම සත්වයින්ට ජීවත් වීම සඳහා ආහාර සහ ජලය අත්‍යවශ්‍යයි. ලෝකයේ පුරාම දරුවන් අතර පෝෂණ අසමතුලිතතාවයන් වේගෙන් ව්‍යාප්ත වෙනවා. ඒක ඇත්ත. ඒ අතර මන්ද පෝෂණයේ ස්ථූලතාව, ක්ෂුද්‍ර පෝෂක ඌනතාව සහ පෝෂණ අසමතුලිතතාවයන් දක්නට පිළිවන්. දැන් අපේ රටේ දරුවන් අතර මේ සියලු ලක්ෂණ දක්නට ලැබෙනවා. පෝෂණ අසමතුලිතතාවය තමයි ඔය මන්ද පෝෂණයේ, අධිපෝෂණයේ, ක්ෂුද්‍ර පෝෂක ඌනතාව සහ පෝෂණ ඌනතා ලෙස වර්ග කරන්නේ. ලංකාවේ විශේෂයෙන්ම කොළඹ වැඩිහිටියන්ගේ අධිබරහා ස්ථූලතාව නම් ගෙවුණු අවුරුදු 15 තුළ 3 ගුණයකින් විතර ඉහළ ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම දියවන්නාවේ උන්දලගෙන් කී දෙනෙකු අධිපෝෂණයෙන් පෙළෙනවද කියලා නේද ඇඟවල් දැක්කම හිතාගන්න පුළුවන්නේ. බෞද්ධ ඉගැන්වීම් අනුවත් චර්යා රටා සඳහා සප්පාය ක්‍රම පහක් කතා කරනවා. එක, ආහාර සප්පාය නේද? සැපහා ගුණ ඇති ආහාර ගැනීම. දෙක, විහරණ සප්පාය. සෞඛ්‍යට ගැළපෙන වාසය. සෞඛ්‍යට ගැළපෙන වාසය. මොනතරම් සෞඛ්‍යට ගැළපෙන වාසයක් නැති දරුවෝ ඉන්න රටක්ද මේක නේද? ඊළඟ එක තමයි උතුසප්පාය. කියන්නේ ශරීරයට ගැළපෙන ඍතු චර්යාවන්. ඊළඟට පුද්ගල සප්පාය. ඒ කියන්නේ සෞඛ්‍යමත් පුද්ගල ඇසුර. සෞඛ්‍යමත් පුද්ගල ඇසුර. ඊළඟ එක තමයි අජ්ජාසාය සප්පාය. හොඳ අදහස් වලින් යුක්ත වීම. දැන් මේ ටිකම අරගෙන බලමුද? අපි මන්දපෝෂණේ පැත්තකින් තියමු. ආහාරත් අමතක කරමු. අදත් උතුරු මැද කොපමණ නම් ප්‍රදේශවල පිරිසිදු පානීය ජලය නැතිව දහ දුක් විඳිනවද මිනිස්සු? මේ සමහර ප්‍රදේශවල බැරලෝහ නිසා ජලය බොන්න බෑ. වකුගඩු රෝගීන්ගෙන් පිරිලා ගිහිල්ලා ඒ අතර පුංචිය වුණුත් ඉන්නවා.
මොකද්ද විසඳුම පිරිපහදු කළ ජලය නේද මිනිස්සු කිලෝමීටර් 4 5 6 දුර යනවා ෆිල්ටර් කරපු පිරිසිදු පානීය ජලය අරගෙන එන්න ඒ ගියත් ලීටරයකට රුපියල් 3කට වැඩියෙන් ගෙවන්න වෙනවා අද සමහර වැඩිහිටියන් ඉන්නවා මේ පළාත්වල දරුවන්ට වතුර බොන්න දීලා Taman ඉතාම අඩුවෙන් ජලය පානය කරනවා ඒ නිසාම ජලය නැතිව හොඳටම ශරීර සෞඛ්‍ය පිරිහුණු මිනිස්සුන්ගෙන් ඔය උතුරු උතුරු මැද පළාත් පිරියමින් පවතිනවා අදත් නිවැරදි දැක්මක් සහිතව මේ ප්‍රදේශවල පිරිසිදු පානීය ජල ප්‍රශ්නය විසඳන්න දේශපාලන බල අධිකාරියේ සේම නිලධාරිනුත් අසමත්. එහෙව් රටේ තමයි මේ මන්ද පෝෂණයේ ඇහුණු ගමන් කන්න නැති දරුවන් ගැන ඇහුණු ගමන් සමහර දේශපාලනඥයින් සහ සමහර රාජ්‍ය නිලධාරීන් කුලප්පු වෙන්නේ තප්පුලන්නේ. වයස අවුරුදු 5ට අඩු දරුවන්ට සහ ගැබිනි මව්වරුන්ට විශේෂයෙන් පෝෂණය නිසි ලෙස ලැබුණේ නැත්නම් රටේම අනාගතයේ අඳුරුයි කියන එක මේ උන්දලට තේරෙන්නේ නැහැ. ඒ යථාර්ථයේ තේරුම් ගන්න නැති මේ දේශපාලන සහ සමහර නිලධාරීන් අම්බරුවන් වගේ හාන්න පටන් අරගෙන අවුරුදු 1ක් 3ක් අතර දරුවෙක්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවයේ අරන් බලමු දිනකට අවම වශයෙන් ග්‍රෑම් 40ක්වත් අවශ්‍යයි. අවුරුදු 10යි 12යි ළමයෙකුට ග්‍රෑම් 70ක් විතර අවශ්‍යයි. ප්‍රෝටීන් අවුරුදු 12 16 අතර දරුවෙකුට ග්‍රෑම් 80ක් විතර අවශ්‍යයි නේද දැන් බලමුද මොනවද ප්‍රෝටීන් අඩංගු ආහාර කියලා මස් මාළු බිත්තර පරිප්පු මුං මෑ මීකිරි කතුරු මුරුංග කරවල සෝයා රටකජු මේ තමයි ඊටාම ලේසියෙන් අපිට මතක් වෙන දේවල් මස් මාළු කිරි බිත්තර පැත්තකින් තියමු රටකජු ග්‍රෑම් 60කුත් රුපියල් 120ක් නේද කරවලවල ගාන අහපුවම කරවල වාඩියකට අරන් යනවා නම් හොඳයි කියලා හිතෙන තරමටම කරවලවල ගාන ඉහළ ගිහිල්ලා තියෙන්නේ ගර්භිණී මවකට නිවැරදි පෝෂණය ලැබුණේ නැත්නම් ඒ බිහිවන දරුවා බිහිවුණු මොහොතේ ඉඳලා අවුරුදු ගාණක් යනකන් පෝෂණ උනතාවලින් පෙළෙනවා අන්තිමට රටට උරුම වෙන්නේ මන්ද බුද්ධික දරුවන් ඇත්තටම අපේ රටේ දරුවන්ගෙන් 3/1ක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා කියලා මේ අද යෙනෙමේ පහුගිය අවුරුද්දේ තමයි වාර්තා වුණේ 3/1ක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා කියලා උස අඩු බර අඩු කෘෂ බවට පත්වීම මෙන්ම යකඩ උනතා ආදී ගැටලු මේ පසුගිය කාලයේ පුරාම අඛණ්ඩවම පැවතුණා ඇත්තටම ගත්තොත් අද වන විට මේ තත්ත්වය බැලූ බැල්මටම වැඩි වෙන්න එපායයි නේද මොකද කොවිඩ් වසංගතෙන් උග්‍ර වුණු සමාජ ආර්ථික බිඳවැටීම බංකලොත් රටක් එක්ක මේ සුඛිත මුදිත වුණාද නෑනේ මේ වගේ ප්‍රශ්න දිහා සංවේදීව බලලා ඔය තමුන්ලගේ තුට්ටු දෙකේ දේශපාලන සූදුව නතර කළ යුතුයි නැත්නම් අර ඉඳුරුවේ ආචාර්යගේ ජාතිය උත්තර එපා දියවන්නාවේ තමුන්ලටත් සමහර රාජ්‍ය නිලධාරීන්ටත් සමහර බඩතඩි අයටත් අධිපෝෂණය බව නම් අප දන්නවා. ඒ නිසා මේ යුනිසෙෆ් නිලධාරින්ව පිටුවහල් කරන්නයි එලවන්නයි ආදී අම්බරු කතා නොකිය ලෝකේ තරහ කරගන්නේ නැතුව කුසගින්න නිවන එක ජාතික වගකීමක් කරගන්න. එහෙම නැත්නම් මතක තියාගන්න කුසගින්න ඇවිලෙන දවසට ඒ ගින්න නිවන්න තමුන්ලගේ ජල බවුසර් කඳුළු ගෑස් වලට බැරි වේවි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. වංචාව සහ දූෂණය නිසා ලෝකයේ හමුවේ ශ්‍රී ලංකාව අප කීර්තියට පත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ජාතික ජනබලවේගයේ අකුරැස්ස ආසන සමුළුව ඊයේ පැවැත්තුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හොරු කියනවා බංග්ලාදේශ අගමැතිනේ කියනවා ලංකාවට වෙලා තියෙන විපත්ති අපි වෙන්න දෙන්නේ නැහැ කියලා කෙන්යාවේ පාර්ලිමේන්තුවේ කියනවා ලංකාවට නේද ලෝකේ ණය අරගෙන විනාශ වෙච්ච රටක් ගැන අත්දකින්න ඕන නම් ලංකාව දිහා බලන්න කියලා ලෝකේ ඔන්න අපේ රට විතුපමි දැන් මන්ද රනිල් වික්‍රමසිංහ කියනවා 2048 දී අපේ රට ණය නැති රටක් බවට පත් 48 තව 25 දැන් රනිල්ට 74 99 නේද ඇයි 48 කවුරුත් නැහැ හැදුවද කියලා අහන්න ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ආයතනවල නිත්‍ය නියෝජිත සින්ඩි මැකේන් පවසනවා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හමු වූ අවස්ථාවේදී
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයේ එක්සත් ජනපද තානාපතිනි සින්ඩි මැකෙන් හා ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් අද කෘෂිකර්ම මාධ්‍ය මහින්ද අමරවීර හමු වී තිබෙනවා. ඒ කෘෂිකර්ම මාධ්‍යංශයේදී එහිදී ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින කෘෂිකාර්මික තත්ත්වය හා ගැටලු පිළිබඳව එක්සත් ජනපද තානාපතිනි සින්ඩි මැකෙන් කරුණු සාකච්ඡා කර තිබුණා. ඉන් අනතුරුව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරන බව එක්සත් ජනපද තානාපතිනි සින්ඩි මැකෙන් සඳහන් කර තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර. අද දින ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂ නියෝජිත සින්ඩි මැකෙන් මහත්මියත් ඒ වගේම ශ්‍රී ලංකා ඇමරිකානු තානාපති ජූලි චංග් මහත්මියත් ඇතුළු කණ්ඩායමක් සම්බන්ධ වුණා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරිනුත් මා සංවාද වුන් බොහෝ කරුණු පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම ඉදිරියේදී රටට ගිහිල්ලා ඔවුන් විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා වෙනුවෙන් සිදු කරන බවත් ශ්‍රී ලංකාවට අද ඇති වී තිබෙන තත්ත්වයෙන් ඉදිරියට ඒම සඳහා ඒ අයට හැකි උපරිම සහයෝගය ලබා දෙන බවත් ඔවුන් ප්‍රකාශ කරා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යලකන්නේ වී අසුණු නෙලීම මේ වන විටත් සිදු කරමින් පවතිනවා. මේ වන විටත් මොරගහකන්ද අත්තන කඩවල ගොවින් සිය වී අසුණු නෙලා අවසන්. නමුත් ඔවුන්ගේ වී අසුණු මිලදී ගැනීමට රජයේ කිසිදු වී ගබඩාවක් විවෘත කර නොමැති බවට එම ගොවින් රජයට චෝදනා කරනවා. ඒ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි ගොවින් පවසන්නේ. මේ ගොවි ජනතාව කබලෙන් ලිපට වැටිලා තියෙන මොහොත වී මිල අන්තයටම බැහැලා තියෙනවා. වී ගබඩා ඔක්කොම වහලා දාලා මේ පළාතේ විශේෂයෙන් වී ගණ්ඩ දනන්නේ කුණු කොල්ලේ පෞද්ගලික වෙළඳුන් මේ වීටික කරගෙන යන්න උත්සාහ කරනවා. අත්‍යවශ්‍යම මේ අපි බොහොම දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ගොයි අතේ දත පහක් නැහැ. රජයේ කබඩාවල කිරන්නේ නැහනේ. බොරු වෙනේ කරන්නේ. මේ කට්ටිය වී ගන්නෙ නැහැ. වී ගන්න සල්ලි නැහැ කියනවා. ගොයියෝ අමාරුවෙම දාලා තියෙන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. අරහෙ කබඩා තියෙනවා, මෙහෙ කබඩා තියෙනවා කියනවා. ඒ තැන් වලට අපි ගිහින් අහපුවාම කියනවා අපිට ගන්න සල්ලි නැහැ කියනවා. කෝටි දෙකකට ආසන්න මුදලක් කොල්ලකා පලායාමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු සහ ඔවුන් සතු ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියෙකු සමත්ව තිබෙනවා. ඒ තඹුත්තේගම ප්‍රදේශයේදී තවුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු කෝටි දෙකකට අධික මුදලක් රැගෙන තම මෝටර් රථයෙන් පෞද්ගලික බැංකුවක් වෙත පැමිණ තිබෙනවා. ව්‍යාපාරිකයා පෞද්ගලික බැංකුවට ඇතුළන අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම මුදල රැගෙන ආ ව්‍යාපාරිකයාට පහර දී මුදල් රැගෙන පලා යාමට උත්සාහ දරා තිබෙනවා. මෙම අවස්ථාවේදී තඹුත්තේගම පොලිසියේ නිලධාරියෙකු අදාළ සැකකරුවන් සිය භාරයට ගැනීමට උත්සාහ දරා තිබෙනවා. එම පොලිස් නිලධාරියාට සැකකරුවන් විසින් වෙඩි තබා තිබෙන අතර එහිදී ගිනි අවිය ක්‍රියාත්මක නොවූ බවයි පොලිස් නිලධාරියා සඳහන් කළේ. ඉන් අනතුරුව එම සැකකරුවන් පොලිස් නිලධාරියාට මිරිස් කුඩු වලින් පහර දී තිබෙනවා. අනතුරුව මෙහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් සතුව තිබූ ගිනි අවියක් සහ මෝහත් ආයුධයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. යතුරුපැදියකින් ආයුධ සන්නද්ධව පැමිණි මංකොල්ලකරුවන් දෙදෙනෙක් මෙම පුද්ගලයාගේ මුදල් උදුරගෙන මංකොල්ල කාලා පලා යන සූදානම් වෙනවා. මේ අවස්ථාවේ මේ ස්ථානයෙන් ගමන් කළා තඹුත්තේගම පොලිස් ස්ථානයේ පොලිස්තරයන්වරේ. ඔහු මේ තත්ත්වය නිරීක්ෂණයට ලක් කළා. මෙම සිදුවීම ගැන සැකයක් ඇති වෙලා මෙම යතුරුපැදියේ ඉන්න පුද්ගලයාව අත්අඩංගුවට ගන්නට උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන අවස්ථාවේ ඔහු දැනන් හිටියේ නැහැ තවත් මංකොල්ලකාරයෙක් ඇවිල්ලා ඉන්නවා කියලා ඒ යතුරුපැදියත් එක්කම. ඒ මංකොල්ලකරු ඔහු අතේ තුවක්කුවක් තියෙනවා. මේ ගිනි අවිය පොලිස්තරයන් වෙතට එල්ල කරනවා. නැවතත් ක්‍රියාත්මක වෙන මේ පොලිස්තරයන්වරයා බොහොම නිර්භීතව ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ව පාලනය කළා, ඔවුන් සමග පොරබදලා ඔවුන්ව පාලනය කරන්නට කටයුතු කරනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ලංකා හොස්පිටල්ස් මාපිය නමින් සුවිශේෂ මාතෘ සහ ලදරු සත්කාර සන්නාමයක් සහ සේවා එකතුවක් නිලවශින් නිලදැක්වීම පසුගියදා සිදු වුණා. ලංකා හොස්පිටල්හිදී තම බිළිඳුන් ප්‍රසූත කිරීමට බලාපොරොත්තු වන මව්වරුන්ට පුළුල් පරාසයක සේවා රැසක් පිරිනැමීමට මෙම මාපිය සත්කාරක සන්නාමය හඳුන්වා දී තිබුණා. රසව හා නාරිබේත වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට සුප්‍රසිද්ධ විශේෂඥයින් සහ ලංකා හොස්පිටල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. වසර 58ක ඉතිහාසයක් හිමි දෙවෙනි ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ආයතනය හඳුන්වන්න පුළුවන්. එම සමාගමේ දීර්ඝ කාලයක් සේවය කරන ලද සේවකී නැගීමේ උත්සවයක් පසුගියදා කොළඹදී පැවැත්වුණා.
ව්‍රාත්‍රි පුවත් විකාශය අවසන්. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික KD ලාල්කාන්ත සහභාගී වන ටර්නින් පොයින්ට් වැඩසටහන සමග ඔබට මෙතැන් සිට එක්විය හැකි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.